මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා ආදරයෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණ හා වැව් තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේශ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙන්න මුවන් පැලැස්ස. මුවන් පැලැස්ස පර්යේෂණාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අධිකාරී. මුවන් පැලැස්ස ගැමි සංස්කෘතිය තුළ බිහිසුණු ගංවතුරු ව්‍යසන සොරසතුරු කරදරය උණසන්නිපාත වසංගතය වැනි පොදු ප්‍රශ්නයකදී ගම් ප්‍රධානියා වශයෙන් ආරච්චිල දිවාරාත්‍රී වෙහෙස වී ක්‍රියා කළ යුතු වෙයිද එමෙන්ම හෝ ඊටත් වැඩියෙන් ගමේ තනි පුද්ගලයකු සම්බන්ධ ගැටලුවකදීද උපායශීලීව කටයුතු කිරීමට අවශ්‍ය වෙයි. හිටිහැටියේම වෙඩික්කාරයා අතුරුදහන් වීම නිසා පිරිසක් යොදවා දවසක් තිස්සේ මා කැලේ පීරා ඔහු සොයාගෙන සිදුවීමට තිබූ ජීවිතහානිය වැළක්වීමට ආරච්චිල ගම් ප්‍රධානියා වශයෙන් දැරූ වෑයම මෙයට නිදසුනක්සේ දැක්විය හැකි. අද මුවන් පැලැස්ස ආඛ්‍යානයේ සිද්ධි විඤ්ඤාස බලින්ද ඒ හා සම්බන්ධ තොරතුරු රැසක් රසවින්දනාත්මකව ගුවනට යොමු කෙරේ. ඩිංගිරාලේ ඩිංගිරාල මේ එනවා, මෙහාට එනවා. කොහෙද ඔය දුවන්නේ? අද වැඩ ගොඩක් තියෙන දවසක්, දන්නවද? මෙහාට එනවා. ආයිබෝන්ට ආගියන්තයක් මුකුත් දන්නේ නැන්නේ. අද උදේ 9ට මුවන් පැලැස්සේ ගොයි සමිතියේ කට්ටිය එනවා වලව්වට. එහෙමයි එහෙමයි. මට මොනවද කරන්න තියෙන්නේ? වාඩි වෙන්න පුටු තියලා ශාලාව හදන්නම්කෝ. ඔව් ඔව් ඔව්. හරි හරි, ඒව කරන්නත් ඕනේ. මේ ඒ අර ගොවියෝ වලව්වට එන පිළිවෙලින් මේ අන්න අර මේ අන්න අර මේසේ උඩ තියෙන ටින් එක ඇතුලේ දාලා තියෙන අංක එක්කෙනාට එක ගානේ බෙදලා දෙන්න ඕනේ. මේ ටින් එකේ තියෙන එක. ආ, ඊට පස්සේ මේ තම තමන්ට ලැබිච්ච අංකය ආරච්චි මහත්තයාට, ඒ කියන්නේ මේ මට බාර දෙන්න කියන්න ඕනේ. ආ, එච්චරයි. ඔය එච්චරයි. ඔය වරද්දන්නේ එහෙම නැතුව ඒ වැඩේ හරියට කරන්න ඕනේ. තේරුණාද? එහෙමයි. මේ ටින් එක ඇතුලේ තේරම අංක කීයක් තියෙනවද ආයිබෝ? අංක 100ක් තියෙනවා. බාගෙදාට ගොවියෝ 100ක් එන එකක් නෑ. එන තරමකට අංක ටික දීහක්. තේරුණාද? ඩිංගිරාලට මමත් මතක් කරන්නම්කෝ. එතකොට කොහොම හරි ඔය වැඩේ කෙරෙන්නේ නැතයි. හරි. මේ මල්හාමේ මොකද ඔතන? මොකද? මම මේ ගොවි සමිතිය අංකෙකුත් අරගෙන යන්න කියලා. හරි හරි හරි. මේ ඩිංගිරාල අන්න අර ටින් එකෙන් මේ මල්හාමිට අංකයක් ගන්න දීපන්කෝ. ගන්න. මල්හාමි මේකෙන් ගන්න. ගත්තද? කීයද අංක බලන්න? අංක 4. හරි හරි. ඩිංගිරාල අර ගොයි සමිතියේ පොතේ ලියන්න ඕනේ දුම්බර ගෙදර මල්හාමිට අංක 4 කියලා. මල් ලියන්න. ලියන්න. එහෙම ලිව්වම හරි. වෙඩිකාරයා හොයන්ට ගිය කට්ටිය ගැන ආරංචියක් නෑනුවේ. අර මේ කැලේ මැරිලා හිටිය කියන මිනිස්සයා කවුද ඇත්තටම? දැනට ඔය එක එක ආරංචි තියෙනවා. අලියෙක් ගහලා මැරිච්ච මිනිහෙක් කියලා සමහරු කියනවා. සමහරු කියනවා ඒ මැරිච්ච මිනිහගේ ඔළුව තිබ්බේ නැතිලු. වා! එක්කෝ සත්තු කාලා නැත්නම් මිනිහා හඳුනා ගනී කියලා. ඕ! වෙඩිකාරයමද දන්නෙත් නෑ. කොහොමටත් ඔය තොරතුරු හොයන්ට බැද්දරාල නම් හරිම සූරයා. මොනවම හරි පණිවිඩයක් අරන් ඒවි. මේ මැණිකේ සමහර විට වෙඩික්කාරයා සොරබොරේ ගියා වෙන්ටත් පුළුවන්. මෙදා පාර මිනිහා හිතේ අමාරු ගොඩක් නිසාම තමයි කාටත් නොකියාම ඔය ගමන ගෙහුන් තියෙන්නේ. ආරංචි වල හැටියට නම් කෝරාලත් එක්ක ඇති කරගත්තු හිත්තමනාපය.
බැද්දරාල වෙඩික්කාරයාට බැනල එලවගත්තු කතාව. අනික එක මේ අර ගල්ගේ මංකෝල්ලෙට වෙඩික්කාරයත් සම්බන්ධයි කියන කතාව ගමේ ගොඩේ ආරංචිය අපේ රාලහම කල්තියාම උන්දෙට දන්නපු එක. ඔන්න ඕ තමයි මිනිහට කලකිරීමට හේතුව. කෝමටත් අපටත් තක්කමක් කොරලා අපිත් මෝඩියෝ කොරලා වලව්වට ගේන්ට කියපු සේරොම බඩු වෙඩික්කාරයා හංග ගත්තනේ. අපේ මැණිකේ මේ සේරුම දේවල් උගේ මෝඩකං. අන්තිමට ගලේ දේවාලට ගෙවුම් පලි ගහලා කෝරාල කෝරාලගේ තනතුර වනසනවා කියපු කතාව මොන තරම් මෝඩකමක්ද. අන්තිමට කෝරාලත් බද්ධ වෛර කොරා ගත්තා. හැමෝම තරහ කොර ගත්තා. මේ මොකද ඉතින් මේවා අපි කරපු දේවල්? හරි හරි හරි, මේ සේරෝම අපේ රාලහාමි කියන දේවල් ඇත්ත. වෙඩිකාරය මෝඩයිනවෑ. ඉතින් ඌ මෝඩකමට මොන මොන දේවල් කරගනිද කියන්ටත් බෑනවේ. හරි ඉතින් මැනිකේ මොනවා කරන්නට කියලාද මට කියන්නේ? අපේ රාලහාමි අමතක කරන්ට එපා. වෙඩික්කාරයා මේ වලව්වට බැල මෙහෙවර කරපු, මේ වලව්වෙම හිටපු එකෙක් කියලා. අතෙන්ට ඵලයක් හොරු අල්ලපන්, අරක කොරපන්, මේක කොරපන් කියලා අපේ රාලහාම කියපු මොන වැඩේද ඌ නොකළේ? අපි මීට වඩා වෙඩික්කාරයා ගැන හොයලා බලන්න ඕනේ. අන්න ඒකයි මං කියන්නේ. ඌ අපට කළ උදව් පදව් හන්ද තමයි ඌ ගැන හොයා බලන්ට දැන් බැද්දිරාලවයි මේ ගුණේරිස්වයි මං කැලේට ඇරිමයි. නෙවෙයි නෙවෙයි, දැන් ඔය මා බැද්ද කැලේ එකෙක් මැරිලා හිටියා කියලා ආරංචියක් ආව නෙවෙයි. ඒ මැරිලා හිටිය එක කාගේ කවුද, කින්ද මන්ද කියලා හෙව්වද? අපේ රාලහාමි එහෙව නිකමටවත් ගණනකට ගත්තද? ඌ නම් වෙඩික්කාරයම වෙන්ටත් බැරි නෑ. මං කියන්නේ ආන් ඒකයි. ඒ අලිය ගහලා මැරිච්ච එකෙක්නේ. ඒක දැන් සතියකටත් වඩා පරණ කතාවක්. ඉතින් ඌ වෙඩික්කාරයා වෙන්නේ කොහොමද? අන්න අර එළියේ කවුද කට්ටියක් ඇවිත් අපේ මැනිගේ බලන්ට කවුද කියලා. මෙහෙ අපේ ගෝමඩේ දුවලනේ මේ ඇවිත් ඉන්නේ. නැන්දේ, ආරච්චිල මාමේ, ඊයේ මං අපේ පොඩි ස්කූලේ වැඩ බාරගත්තනේ. අපේ අලුත් ගුරුතුමී ගෝමරි දුවයි සපුමල් පුතයි නේ. දෑගි භෝග බර කදමලු මහ ගොඩක් ඇරන් ඇවිත් අපේ. ඇයිද ගෝමරි නගාට ගුරුපත්වීම හදලා දීපු සන්තෝෂෙට නැන්දටයි මාමටයි දැකුම්මත් දීලා වැඳලෙන්ට යමු කියලා මෙයා කිව්වා. ඒකයි මාතාවේ. ඒක නම් හොඳයි. කෝවද ගෝමරි දූගේ අම්මා? අපේ නිපුණි නංගිට උණ හෙම්බිරිස්සාව හැදිලා මේ කසායක් අහගෙනෙන්ට කියලා ගියා. හොඳ වෙලාවට සපුමල් අයියත් අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා හිටියා. මං ඉතින් අයියත් එක්කම ආවා. උතා ඉතින් පන්සලේ සමිති සමාගම් උත්සවවල ගෝමරි දුවත් එක්කම එකටම වැඩ කරපු සහෝදරයා. දුව ගුරුවරියක් කොරන්ට කියලා අපටත් නිතරම මතක් කළා. ඕ දෙන්න මොහෙන් ඇඳිගත්තනම් ඇඳිගන්ටකෝ. ගෝමරි නංගි, බුලත් අත් දීලා ඉස්සෙල්ල නැන්දට මාමට වැඳලින්ට මෙන්න මේ ගන්නකෝ. බුදු සරණයි පුතේ. සුවපත්තේ බුදු සරණයි දෙන්නට මා. අම්මේ මේ බර කදමලු තෑගි මොනවට මේවා ගෙනාවද? අමුතු මහන්සියක්නේ. නංගිට ගුරුපත්වීම ලැබිච්ච එක ගැන මං ගොඩාක් සතුටු වෙනවා, මට මොනවා ලැබුණටත් වඩා. අපි දන්නවා සපුමල් පුතා ගැන. නංගීතරක් නෙවෙයි, සපුමල් පුතත් ඔය කියන ගුරුකොමට හොඳටම ගැලපෙනවා. ඒක ගැන පස්සේ මං කල්පනා කරලා මමට කියන්නම්කෝ.
පුතා කැමති නම් දැන් ඔය කොරන ඔය ලියන්නගේ වැඩේට වඩා ගුරුකොමට කැමති නම් අපි පුතා අමතක කරන්නේ නැහැ. සපුමල් පුතාටත් අපි උදව් කරන්නම්. මේ අද ගොවි සමිතියේ කට්ටියත් මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඔව් අද ඉතින් ගොවි සමිතියේ ටික දෙනෙක් එනවා පුතා. ඒ අයගේ වැඩ මම අපේ මේ ඩිංගිරාලට බාර දීලා තියෙනවා. ඔව් අපිට මේ දවස්වල තවත් පොඩි කරදරයක් තියෙනවානේ. ඔව් ඒ මොකද්ද ආරච්චිල මාමේ පොඩි කරදරයක් කිව්වේ? ඒක නම් මේ ගෝඹරීටයි සපුමල්ටයි කියන්නම ඕනේ. වෙඩික්කාරයා ආගියාතක් නැතුව දැන් දවස් ගානක් වේලේ පටන් අපි මිනිහ හොයනවා. මා තාරචිල මාමා තකහණියක්ම හම්බ වෙලා කියන්න කියලා තමයි හිටියේ. ගංගුඩෙන් මට තාරංචි වුණා. වෙඩිකාරයත්වට අලියෙක් ගහලා මැරලා හිටියේ කියන කතාවක්. මේ ඔය ලූල්වත්ත පැත්තේ කීප දෙනෙක් කියනවා මං අහගෙන. අනේ දෙයියනේ එහෙමනම් වෙන්න එපා. හරි දුකයි මාමේ. මොකද වලව්ව හැම දෙයකම මුල ඉඳන් ආව ගිය වලව්වට උදව් පදව් කළ කෙනානේ. මිනිස්සු කට කතාවට එහෙම කීවට ඒ කැලේ මැරිලා හිටපු මිනිහා විදිකාරයා නෙවෙයි. එහෙමද? ඔව්. අලියා ගහලා කැලේ මැරිලා හිටිය මිනිස්යාගේ සිද්ධියට දැන් මාසයක් විතර වෙනවා. විදිකාරයා අතුරු දහන් වෙලා තව සති දෙකක්වත් නැණී. වෙදිකාරයා මේ ගහ කොලේ කැලෑ පරිසරයට සම්බන්ධ කෙනෙක් වුණත් කැලේ මැරිලා හිටියේ එයා නෙවෙයි කියලා තමයි මගේ නම් විශ්වාසය. ඔය මහා බෙද්ද කැලේ මේ මුවන් පැලැස්සෙම මහා කැලේ යකාලෙන කියන හරියේ වෙදිකාරයා දැකපු ආරංචියක් නිසා දැන් දවස් දෙකක් පුරාවටම කට්ටියක් යවලා හොයන. පොඩි ස්කෝලේ ගුරුවරුත් කීප දෙනෙක් කතා වුණා මේ සිද්ධිය ගැන. මොකද වෙඩිකාරයා කැලේම හිටපු කෙනෙක්නේ. ඔව් ඉතින් මිනිහා ඉඳලා හිටලා ඔය බින්තැන්නේ සොරබොරෙත් යනවනේ. හොයලා බලන්ට එහාටත් කෙනෙක් යව්වා අපි. ඔය ඉන්න තැනකින් පණිවිඩයක් ලැබෙයි කියලා හිතනවා. අනේ ඔව් මාමා. මාමා හිතන පතන ආකාරයටම වෙඩිකාරැත්තෝ කොහේ හෝ ඉඳලා කරදරයක් නොවී අප අතරටම එන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ප්‍රශ්න ගැටලු නැත්තේ කාටද පුතේ? මිනිස්සු ඒවා විසඳගන්න ඕනේ ඉවසීමෙන්. ඉවසීමෙන් කටයුතු කරගන්න එපාය. කැලි නැත්තම් එයා ඉඳලා හිටලා යනවා බින් තැන්නේ ඔය මේ මයංගනේ හරි. සමහරු කියනවා ගල්ගේ මංකොල්ලෙට වෙඩිකාරයා වැරදිකාරයා වෙච්ච නිසා හිතමාරුවකින් මොන හරි කරගන්න ඇති කියලා. පුතා කියන කතාව හරියටම හරි. ප්‍රශ්නේ තියෙන්නේ නැන්දේ වෙඩිකාරයාත් එක જાතියක මිනිහෙක්නේ. මොන දෙයකටත් කලබල වෙනවා. ඒ කතාව ඇත්ත. ඒක නෙවෙයි දැන් සෑහෙන වෙලාවක්නේ පුතාලා ඇවිල්ලත්. අපි දැන් ඉරම සුටිකක් පානය කරමු. මේ කිතුල් හකුරු තියනවා උණු උණු වෙම හදාපුවා. ඕම රසට හදපු වැලිතලපත් ඇතියෝ. ඔව් හදිසියෙම ඊයේ අපේ බිනරි නංගි පස්සර මල්ලී ආවා. ඔය නංගිලා වැලිතලප හදාගෙන ආවා. දුවයිතිං ඊයේ ගමේ ඉස්කෝලේ ගුරුවරියක් හැටියට ජීවිතේ එක පියවරක් තිබ්බා. අපි දුවට ආශිර්වාද කරනවා. දුව හිතන පතන අනාගත සෞභාග්‍ය ඇති වෙලා වාසනාවෙන් පිරිතිරේවා කියලා. මේ ඒක නෙවෙයි මේ දුවලා හදාගෙන ආපු අතිරස අග්ගල මේ සපුමල් පුතා මේවා තරම් බලන්ට කුරස. මේ තියෙන්නේ වට්ටිය පුරාම ගන්ට ගෝමරි නංගි මේ බලන්න මේ රසට ඇති මේවා. අයියත් ගන්ට මේ වැලිතලප රන්වන් පාටට හොඳට හදලා තියෙනවා. හොඳයි හොඳයි බිනරි නැන්ද රසට හදලා. වැලිතලප අග්ගල අතිරස සීරොම මේ මුවන් පැලස්සේ කිතුල් පැණි වලින් හදපුවා. හරිම රසයි. හොඳට රස බැලුවා. හකුරු නම් ඒවා හකුරු කැට. උණු උණු මේ ඉරමුසුත් හරි සුවඳයි නේ ගොමරි. නැන්දේ අන්නර කවුද එනවා පේනවා පොඩ්ඩ බලන්නකෝ. මේ ගුණේරිස්නේ
එන්ට එන්ට ගුණේවි. මේ වෙඩික්කාරය හොයන්ට බැද්දයාලත් එක්ක මුවන් පැලැස්සේ මහ කැලේ යකාලෙන පළාතට ගිය කණ්ඩායමේ කෙනෙක් තමයි මේ. පුතා, මෙයාගේ නම ගුණේරිස්. ගුණේරිස්. ඉතින් කොහොමද? ගමන සාර්ථකද? වෙඩික්කාරයත් හම්බ වුණාද? ගමන සාර්ථකයි. අපි වෙඩික්කාරය එකරගෙන ආවා. වෙඩික්කාරයා පණ පිටින් එක්ක ආපු එකට මුලින්ම බැද්දරාල ගුණේරිස් ඇතුළු කට්ටියටම මගේ ස්තුතිය, ප්‍රශංසාව. මේ කොහොම දැන් කට්ටිය කොහෙද? මේ අපේ බැද්දරාල හැමෝම එක්කරගෙන කෝරාල මහත්තයාගේ ගෙදරට ගියා. එතන සංග්‍රහයක් තියෙනවා. ඔව් ඔව් ඔව්, මම තමයි කෝරාල මහත්තයාගේ ගෙදරට හැමෝටම එන්ට කීවේ. මේ දැන් එතන කට්ටිය තමුන්නාන්සේනකම් බලාගෙන ඉන්නවා. මේ මං ආවේ තමුන්නාන්සේ එක්කරගෙන යන්න. හැබැයිද එහෙනම් යමු යමු එහෙනම් යමු යමු. අයිබෝවන්ට, අපේ ආරච්චිල රාලහාමි, අපේ මුවන් පැලැස්සේ වෙදමාම, එතකොට බැද්දෙරාල මැණිකේ ගමේ හැමෝම, මේ ඔක්කෝම කට්ටිය බොහෝම ආදර ගෞරවයෙන් පිළිගන්න. හේතුව අපගේ කණ්ඩායමේ ගමේ කෙනෙක් වූ වෙඩික්කාර සහෝදරයා මේ දවස් දෙක තුනක් අතුරුදන් වෙලා මුවන් පැලැස්සේ යකාලෙන කැලෑවේ ඉඳලා අද දවසේ ගමට එක් කරගෙන ඇවිත්. ඔව්, යකාලෙන කියන්නේ යකෙකුටවත් යන්ට බැරි භයානක කැලෑව. මෙදාපාර වෙඩික්කාර සහෝදරයා භයානක කැලෑවට ගෙහුම් තියෙන්නේ ලොකු කලකිරීමකි. ඉතින් ඒ කාරණේම හේතු කරගෙන මේ ආරච්චිල මහත්තයත් මමත් අපි දෙන්න වෙඩික්කාර සහෝදරයාගේ නඩුහබ කරදර සේරම විසඳන්ට පොරොන්දු වුණා. අපේ මේ ආරච්චිල මහත්තයා එයාගේ කතාවේදී තවදුරටත් විස්තර පැහැදිලි කර කියයි. දැනට වෙලාවේ හැටියට මේ කෝරාල වලව්වේ මේ රස කැවිලි සංග්‍රහයක්, තේපැන් සංග්‍රහයක් ශාලාවේ පිළියෙල කර තියෙනවා. හැමෝම එය භුක්ති විඳිනා ලෙසට සුහදව ආරාධනය කරනවා මම. මේ මුවන් පැලැස්සේ පුරාණටම හරියන්න අලුත් සංහිඳියාවක් ආරම්භ කරන්ට අපේ කෝරාල මහත්තයා අදින් මුල් පියවරක් ගැනීම ගැන මං බොහොමත්ම ගෞරවාදර ස්තුතිය පිරිනමනවා. මේ මෙඩික්කාර මලියෝ, දැන්වත් ඔය තරහමරා අතහැරලා වස් දොස් යන්නත් එක්කලා කෝරාල මහත්තයාටයි ආරච්චිල මහත්තයාටයි පොඩි ස්තුති කතා පිංචක් කොරහංකෝ. බැද්දරාල, ආරච්චිල මහත්තයා, මැණිකේ, මගේ ජීවිතය ගැන හැමෝම දන්නවා. මට මගේ ජීවිතය ගැන කලකිරීමක් ඇති වුණා. මං හුඟක් දුක් වුණා. මං මහා මූකලානට වෙලා ඇඬු ආරච්චිල මහත්තයෝ. වැලිකෙලිය ඉඳලා මට එකට හිටිය බිනරින ගාමට නැති වෙලා ගියා. ආරච්චිලයි මැණිකයි වෙනස්කම් කරන හැටි මට තේරුණා. මගේ මිත්‍රයා බැද්දිරාලා තරහ වුණා. කෝරාල මහත්තයා තරහ වුණා. ගල්ගේ මංකොලටත් මං වැරදි කාර්යය වුණා.
ඔක්කොම නරකතට ඇරිච්ච ඉඳ මට මගේ ජීවිතය එපා වුණා. ඒ නිසා තමයි යකාලනේ යක්කු අතරට ගෙවුම් අවසාන ගමට යන්ට මන් තෝර ගත්තේ. ඒත් මේ ඔක්කොමලා ඒ භයානක ඉසව්වට ඇවිල්ලා මාව ආයෙත් එක්කන් ආවා. මේ ඔක්කොගේ මාදරේ මේව දකිනකොට මට ආයෙ වතාවක් ජීවත් වෙන්න ආස හිතෙනවා ආරච්චිල මහත්තයෝ. තමුන් ඇයලා ඔක්කොටම මගේ නොදන්න කමට වරදක් වුණා. මම මේ හැමෝගෙම සමාව ඉල්ලනවා. ආහාහා හරි හරි හරි. මීට පස්සේ වෙඩික්කාර සහෝදරයාට කිසිම තරහක් මරහක් නෑ. අපේ වෛරයක් කොරෝදයක් මගේ හිතේ ගතේ කොතනකවත් ගෑවිලාවත් නෑ. එතකොට සියලු දෝෂ දෝමනස්සයන් ගඟට මූදට ඵලයන් හෝස්වා. විරිකාරැතෝ ආරච්චිල මහත්තයෝ, උඹේ ඔය නොසන්ඩාලකන් ඔක්කෝම දුරු කරගනින්. තේරුණාද? මින් මනත වැරදි සිත වෙන්න බෑ. උඹෙන් තේරුණාද? දැන් අපේ වෙඩික්කාරත්තන්ගේ දරුණු ඒරාෂ්ටකයයි ඇන්දෑ අපලයයි මාරකයයි ගතවෙලා ඉවර වෙච්චි වෙලාවේ අපි හැමෝම එකතු වෙලා මෙයාට මේ මෙහෙම ප්‍රාර්ථනා කරමු. භවතු සබ්බ මංගලං, රක්කන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුති, සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුති, සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුති. හරි, දැන් ඉතින් එහෙමනම් ආපහු ගොවි සමිතියේ රැස්වීමට කැඳවනකම් උඹලා සියලු දෙනාම ඵලයල්ලා ගෙවල් වලට. අද මුවන් පැලස්සේ රඟපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ, මැණිකේ ශීලා පරණමානගේ, ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල, ඩිංගිරාල සපුමල් බැද්දිරාල රෝහණ සිරිවර්ධන, වෙඩික්කාරයා කමල් ගමගේ, ගුණේරිස් කෝරාල හිලේරියන් පෙරේරා, මල්හාමි සඳරුවන් ලියනගේ. මුවන් පැලස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලීල් අද්කාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ. මොන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.